ජයගමු ශ්‍රී ලංකා ජූනි 28 සහ 29 මඩකලපුව හින්දු විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදට එදිලා තිබෙනවා. එහින්දා ඒ ගැන නොකිය මේ ගමන ගිහිල්ලා වැඩක් නැහැ කියලා විශ්වාස කරන උදේපා අන්දරම. මොකද ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදට එදිලා තිබෙන හින්දා පොලිසිය ඇතුළු ආයතන ගණනාවක් මත්ද්‍රව්‍ය වලින් තොර රටක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් ඉන්නවා කියන එක ඔබට සිහිපත් කළ යුතුයි. ඉතින් ඒක මත්ද්‍රව්‍ය වලින් තොර රටක් නිර්මාණය කරන එක පොලිසිය වගකීමක්ද? ඒක රටේ සමාජ වගකීමක් නෙමෙයිද? ඉතින් කොහොම වුණත් මෙරට තුල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච ලක්ෂ 5ක පමණ පිරිසක් ඉන්නවා කියලා රජය කියනවා. සංඛ්‍යා ලේඛන අනුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන්ින් මුදවා ගැනීම ඔවුන් පුනරුත්ථාපනය කිරීම ඉතා වැදගත් වෙනවා. ඉතින් ඒ සඳහා ආයතන ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. මෙරට තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය ලෙස නම් කරලා තිබෙනවා සන්තකයේ තබා ගැනීම වගේ දේවල්, ගංජා එය පානය කිරීම සහ ඒ විකිණීම, මේ සියල්ල තහනම් වෙනවා. ඒත් ඔබ දන්නවා ට්‍රයිලෝක විජය ප්‍රත්‍ර නාමයට මුවා වෙලා ගංජා ප්‍රචලිත කිරීම දේවල්, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. අද දවසේ පුවත්පත කියනවා, දෙවෙනි පුවත්පත ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනයේ දෙන දවසේ කංසා ගැන තීරණය හකුල ගන්න කියලායි ඇඩික් එක කියන්නේ. ඉතින් ඔවුන් සඳහන් කරන්නේ මද්දසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කියනවා මේක හකුල ගැනීම කරන්නට ඕන කියලා. මොකද මේ අවස්ථාව වන විට ගංජා ව්‍යාප්ත කිරීමට විශාල උත්සාහයක් දරනවා. දුම්වැටි භාවිතය අවම්බෙමින් පවතින කාලයක ගංජා ව්‍යාපාරයක් ලෙස ලෝ පුරා ක්‍රියාත්මක කිරීමට දුම්කොළ සමාගමයට මුදල් ආයෝජනය කරමින් ඉන්නවා. අපනයනය සඳහා ගංජා වගා කිරීමටත්, ඒ ආශ්‍රිත ඖෂධ නිෂ්පාදනයට ව්‍යාපෘති යෝජනා කැඳවීමටත් මේ වන විට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ, දේශීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරලා තිබෙනවා. කොහොම වුණත් සමහර දේවල් මේ කියන ඒවා ප්‍රකාශ සත්‍යෙන් තුරයි කියන එකයි ඇඩික් එක අද දවසේ කියලා තියෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.